වනජීවි දෙපාර්තමේන්තුවේ බිලියන 4කට වඩා තියෙනවා අර මුදලේ සල්ලි ඉතුරු වෙලා. හැබැයි මේකේ ප්‍රයෝජන අරගෙන මේ වැඩේ කරන්නේ නැහැ. මොකද ලංකාවේ අලි මෙටවල් 16ක් හඳුනාගෙන තියෙනවා. සෝරි අලි කොරිඩෝස් අලි මංකඩවල් හඳුනාගෙන තියෙනවා. ඒවෙන් එකයි මේ වෙනකොට ගැසට් කරලා තියෙන්නේ. මේ ඉතුරු 15 හරි ගැසගත්තොත් එහෙම ඒකට හඳුනාගෙන තියෙනවා බිලියන් එකක් විතර සල්ලි අවශ්‍යයි. ඒ ප්‍රදේශවල පදිංචිලා දැන් ඉන්න මිනිස්සු අයින් කරලා ඔවුන්ට අලුත් තැන් දීලා ඔවුන්ට වන්දි ගෙවන්න කියලා. හැබැයි ඒකට අවශ්‍ය මුදල් සම්පූර්ණයෙන්ම වනජීවි දෙපාර්තමේන්තුව සතුව තියෙද්දිත් මේ වැඩේ ඇත්ත වශයෙන්ම කරන්නේ නැහැ. අලියෙක් ගහලා මිනිහෙක් මැරනවා කියලා කියන්නේ මේ ලෝකේ එන ගහන අපරාධයක්. ඒක මොකද මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ කල්ප සංසාරයක් ගෙවලා තමයි මනුෂ්‍ය ආත්මයක් මිනිසෙකුට හම්බෙන්නේ. ඒ ආත්මේ අලියෙක් ගහලා මැරනවා කියලා කියන්නේ මේ 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 මහමොළව නූලන අපරාධයක්. ඉතින් ඒ නිසා මේවට අවශ්‍ය විසඳුම් ඉතාමත්ම ලේසි විසඳුම් කොටසක් තියෙනවා. හැබැයි ඒ ලේසි විසඳුම් ටික කරලා දෙන්නේ නැහැ. මොකද අර අලි ගහලා මැරීම නිකන් ජූන් එක. මොකද ඒක අරගෙන තියෙන්නේ ඔවුන්ගේ වාසියට. ඒක අරගෙන එහෙම වෙන්න ඕනේ. ඒතර තමයි මේගොල්ලන්ට තියෙන සාර්ථකත්වය. මොකද ඒතර ප්‍රශ්න විසඳන්න පුළුවන්නේ. මොකද අද දේශපාලන ව්‍යුහයේ තියෙන්නේ ඔවුන් විසින් සදා ඔවුන් විසින් විසඳන ප්‍රශ්න ක්‍රමවේදයක්. මිනිසුන්ට තියෙන ප්‍රශ්න ඇත්ත වශයෙන්ම විසඳෙන්නේ නැහැ. ඔවුන් ප්‍රශ්නයක් හදනවා. ඒ ප්‍රශ්නයට ඔවුන් උත්තරයක් දෙනවා. මොකද හදාපු ප්‍රශ්න විසඳන්න හරි ලේසි. ඒ නිසා අද ගත්තා මුස්ලිම්ය ප්‍රශ්න ගත්තත්, LDT ප්‍රශ්න ගත්තත්, ඔය වෙනත් අලි ප්‍රශ්න ගත්තත් ඔක්කොම මේ හදාපු ප්‍රශ්න. වකුගඩු ප්‍රශ්නය ගත්තාම නේ, ගොවියන්ට අද මේ තියෙන ප්‍රශ්න ගත්තාම ඔක්කොම මේ 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 මගේ නූගත් කියන වචනේ පාවිච්චි කරලා ගමන්නේ. මේ නූගත් දේශපාලන ප්‍රවාහය විසින් නිෂ්පාදනය කරව ප්‍රශ්න. ඒ ප්‍රශ්න නිෂ්පාදනය කළා. ඔවුන් ඒ ප්‍රශ්න වලට උත්තර හොයලා ජනතාවට බෙදලා දෙනවා. බෙදලා දීලා ඔවුන් ඒකෙන් වැජඹෙනවා. අපි අර මේකට දේශපාලනේ අපි කියන්නේ අර කැඩුණු ඔරලෝසු තීරේ න්‍යාය කියලා. කැඩුණු ඔරලෝසු න්‍යාය කියලා අපි ඒක හඳුන්වනවා. ඒකට තමයි ඇත්තටම මේ දේශපාලඥයෝ දිගින් දිගටම කරන්නේ. මොකද අර වැඩ කර වෙලා වැඩ කරන්නේ නැති ඔරලෝසුවක් කිසිසේත්ම වැඩක් නැහැ. කිසි කෙනෙකුට ඒ ඔරලෝසෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. හැබැයි කැඩුණු ඔරලෝසුවක් දවසකට දෙසරයක් හරිය වෙලාව තියෙනවා. හරි වෙලාව පෙන්නනවා නේ. කැඩිච්ච වෙලාව කොහේර වෙලාව තිබ්බද දවසකට දෙසරක් කියලා ඔරලෝසුව අනිවාර්යෙන් වෙලාව හරියටම හරි. ඉතින් එතකොට මෙන්න මේ වගේ තමයි අද ඉන්නේ මේ පාලකින්ගේ තීරණ. තීරණ මෙලෝ සංසාරයක් නැති තීරණ ගන්නවා. අහම්බෙන් තීරණයක් දෙයක් හරියනවා. ඒ හරිය තීරණය අලගෙන ජීවිත කාලයක් ඒක විකුණනවා. විකුණලා කාලය ගත කරනවා. මෙන්න මේ ක්‍රමවේදය අනිවාර්යෙන් වෙනස් කරන්න ඕනේ.